psychological art therapy එහෙම නැත්නම් චිත්‍ර ප්‍රතිකාරය තුල තියෙන සංකල්ප පහක් ගැන තනමල් විල තාත්තා කියන චරිතයත් එක්ක කතා බහ කියදෙන්න. තාම ඔබ thoughtful punch එක සම්බන්ධ වෙලා නැත්නම් අමතක කරන්න නැතුව description එකේ තියෙන link එකෙන් YouTube channel එකයි Facebook page එකයි එක්ක එකතු වෙන්න. කෙනෙක්ට සමහර වෙලාවට අහන්න පුළුවන් ඇයි ඔච්චර අමාරුවෙන් චිත්‍රයක් අඳින්නේ ඔක කටින් කියලා දැම්මම නම් ඉවරයින් කියලා. හැබැයි සමහර වෙලාවට අපිට දැනෙන හැඟීම් දැනෙන සිතුවිලි වචනෙට සීමා කරන්න හරි අමාරුයි. අපිට දැනෙනේ හැඟීම වචනින් එහා ගිය හැඟීමක් වෙන්න පුළුවන්. උදාහරණයකට හිතලා බලන්න සමහර වෙලාවට අපේ පවුලේ ඉන්න හොඳම ඥාතියෙක් හදිසියේ අපි අතරින් නැති වෙනවා. මිය යනවා. ඒ දැනෙන හැඟීම වචන වලින් කොහොම කොටු කරන්නද? අන්න ඒ වගේ වෙලාවක තව සමහර වෙලාවට හිතන්න පොඩි ළමයෙක්ට පොඩි කාලේ වෙන සිද්ධියක්. ඒ සිද්ධිය වචනෙන් ගොඩනගන්න තරම් ඔහුගේ වචන මාලාව ගොඩනැගිලා නැහැ. ශබ්ද මාලාව ගොඩනැගිලා නැහැ. සමහර විට ඔහු වැඩි කතා බහ කරන චරිතයක් නෙමෙයි. අන්න ඒ වගේ වෙලාවවලදී මේ චිත්‍ර අපිට උදව් වෙනවා. අපිට හිතෙන දේවල් අපිට හැඟෙන දේවල් නිදහසේ වඩා සුවපහසු පරිසරයක් තුර මුදා හරින්න. வேல் குக்ஸ்லா வரல வரல லோகு சார் மகதி ஹம்பேலா கிவ்வா பிரதிபாலி बोलो சல் லைட் கணு கேனவா கிள தன்னானா நான் லைட் ගන්න අවුරුද්දක් ඉඳලා තාත්තා බලාපොරොත්තු දරලාගෙන ඉන්නේ නැත්තේ දීප්තගේ විභාගේ ප්‍රතිඵල එනකන්. හැබැයි තාත්තා දැනගන්නවා දීප්ත විභාගයෙන් ෆේල් කියලා. ඒ දැනිච්ච දුක වේදනාව දීප්තගේ අනාගතයට මොකක් වෙයිද කියන අවිනිශ්චිතභාවේ තාත්තා පිටකරන්නේ චිත්‍රය හරහා. මේ කතාව පුරාවටම තාත්තා වැඩි කතා බහ කරන චරිතයක් නෙමෙයි. තමන්ට දැනෙන ආවේග හැඟීම් ඔහු පිටකරන්නේ චිත්‍ර හරහා. මේ වෙලේ ඔහු අඳින චිත්‍රය මොකක්ද? වඳින්නේ සිතුහත් කුමාරයා තමන්ගේ නෑදෑ පිරිවර ඉස්සරහා ශිල්ප දක්වපියක. එදා සිතුහත් කුමාරයා විවාහ කර දෙන්න හදද්දී නෑදෑයන්ගේ හිතේ කුකුසක් ඇති වෙනවා මොහු ශිල්ප දන්නවද කියලා. මෙතෙන්දි සුද්ධෝදන රජතුමා නෑදෑයන් අනබෙර ගහලා කැඳවලා ඔවුන් ඉදිරියේ ශිල්ප දක්වන්න අවස්ථාවක් සාදලා නෑදෑයන්ව විශ්මයට පත් කරනවා. සමහර විට තාත්තගේ යටිහිතෙත් අහිංසක බලාපොරොත්තුවක් තියෙන්නේ නැති දීප්තගේ ප්‍රතිඵලය ආවහම ගමටම අඬ බෙර ගහලා මේක කියන්න පුළුවන් වෙයි කියලා. ආර්ට් තෙරපිය තුලේ අපි කියනවා අපේ ජීවිතත් හරියට කන්ටේනර් එහෙම නැත්නම් බහලුම් වගේ කියලා. එයි අපිට සතුටු හිතෙන දුක හිතෙන උපේක්ෂා සාගත හැඟීම් ඇති වෙන චිත්ත වේග සිතුවිලි හරියට කන්ටේනර් එකක බඩු තැන්පත් කරනවා වගේ අපි තුල තැන්පත් කරගන්නවා. හැබැයි අමතක කරන්න එපා දුකක් දැනෙන දේවල් ඒ සිතුවිලි දුකක් දැනෙනේ හැඟීම් අපි තුල තැන්පත් කරගන්න පවත්වාගෙන යන්න අපිට හරි අමාරුයි. ඉතින් ආර්ට් තෙරපිය තුලේ චිත්‍රත් අපි අඳින චිත්‍රත් බහාලුම් බවට අපි පත් කරගන්නවා. කන්ටේනර් බවට පත් වෙනවා. අපිට දැනෙන දුක වේදනාව වගේ සිතුවිලි හැඟීම් යම් ප්‍රමාණයකට හරි අපේ කන්ටේනරෙන් අපි අයින් කළා ඒ අලුත් බාහිර චිත්‍රයේ නැමැති කන්ටේනර් එකේ තැන්පත් කරනවා. මේක දීපා. බලාගේ අම්මා මට පන්සලේදී කිව්වා මං උන්දැට ඇඳලා දීපු සීවලී පින්තූරේ පාට මැකිලා කියලා. මම යනවා. ඒ කොහෙද යන්නේ? මගේ තාත්තා තෙල් සාතෝ තියෙනවා. මල්ලි කිතුලල ගෙදරට අලි ගහලා පියතිලක මාමා නැති වෙලා සීවලී හාමුදුරුවෝ අපි සලකන්නේ ලැබීම් වල සංකේතයක් විදියට.
अभी हालत ये ना सीवली हामुद्रो वड़ी ने पार कर कब दावत दाने वर दिन नहीं किया ला दावसक पांच से लेती कितुला की हम्मा तात्तर की ये ना तमंगी किधर ती है ना सीवली पिंतुरे पाट गिर लगी ला तात्तर पुलुंग एक मंटे अलुतिन पिंतुरे केंदल देना वा यम बला पुरुत्व किते ती है नदी में हर हा पावलट किसी हम लेबी मक कहती वे में ती है ना गेटलू वाले यम प्रमाण एक इंखारी कितुला के पावलट मिदेन पुलुंग में किया लहंगे मा इट पासे तात्त कोहमद दकिन ने कितुला वाई कितुला के अम्मा वाई ये लेडें दे इन तात्तर सालकन विदिया गया एक देखता हम तात्तर मताक पेन ने इदा हेमोम अतायल लदापु हेमोम नोसलका हरपु पूति कत्त तिस्स हामुद्रु अंट बुद्रा जानन वहां से श्रावक संग्या एक गहिल्ला उपस्थान करपु हटे पिहित वेच्च आकारे ये वगे बलापुरुत्वा गौरवनीय हंगीमक तीन तात्तट ईलंगट हन लबेन्ने मुकद्द कितुलाय गेदरट अली गहला तात्त हदिसिये अंतरा वेनवा मेतिक तात्तगे कंटेनर के अतुलट बहालुम तुलट दागेन तनियन इन्नवा वेनुवट तात्त मुकद्द कारणे तात्त चित्रयक ऐंदला बाहिर कंटेनर एकक बहालुमक अदला तमंट ऐति वेन ए ऋणात्मक सितुविल टिक हंगीम वलिन कोटसक करे अर बहालुमट बेरकन्ना तात्त गिल्ला नालागिरि दमने සිතුමට නගනවා චිත්‍රය තුල නිර්මාණ කරුවට අසීමිත නිදහසක් තියෙනවා වැට කඩළු බාධක මේ තුල නැහැ එහරහා වූ පවතින යථාර්ථයෙන් මිදිලා අලුත්ම ෆැන්ටසියක් අලුත්ම ලෝකයක් චිත්‍රය තුල මවනවා පොඩි කාලේ ආච්චි කෙනෙක්ගෙන් ගුටි කාපු තාඩන පීඩන වලට ලක් වෙච්ච ළමෙක් පසු කාලීනව ආච්චිව චිත්‍රයට නගද්දි ඔහු සමහර විට රාක්ෂයෙක්ගෙන් රකුසෙක්ගෙන් ආච්චිව නිරූපණය කරනවා සමහරවිටර සින්ඩ්‍රෙල්ලා කතාවේ හිටිය නපුරු කුඩම්මාගේ චරිතය ආච්චිට ආදේශ කරනවා මේ විදියට නිර්මාණකරුවා පවතින යථාර්ථය වෙනස් කරලා අලුත් චරිත ගෙනල්ලා අලුත් සංසිද්ධි ගෙනල්ලා මේ පවතින සිතුවිම් වෙනස් කරලා චරිත මාරු කරලා උඩු යටි කුරු කරලා අලුත්ම ෆැන්ටසියක් චිත්‍රය හරහා ගොඩනගා ගන්නවා මෙන්න මේ මායාව අන්‍රියැලිටි හරහා මේ ගොඩනගීම හරහා ඔහු කිසියම් තෘප්තියක් ලබා ගන්නවා අනිත් පැත්තෙන් අර කලින් තමන්ට දුකක් වේදනාවක් ඍණාත්මක හැඟීම් ඍණාත්මක චිත්තවේග ගෙනත් දෙපු දෙයම අන්තිමට සතුටක් ගෙනත් දෙන දේ බවට උපත් කරගන්නවා අපි කියනවා source of pleasure එකක් බවට පත් කරගන්නවා මොකද අමතක කරන්න එපා මේ ෆැන්ටසිය ඔහුට ගොඩනගන්න පුළුවන් චිත්‍රය ඇතුළ විතරයි කැලුම් සිටක නංගිට කවුද පරේ වගේ කැලෑ පත්‍ර ගහලාම්මේ හත් දෙයියනේ ඒ මොන හෙන ගහන පරාදයක්ද මේ බඩදරු ළමිසියෙකුට මං යනවා මේ පැතර ගිහින් වරින් හැබැයි ප්‍රවේශමෙන් ඔව් ඔව් තමස ගියාට කවන්නේ ප්‍රශ්න එහෙම දාගන්නව නෙවෙයි කැලුම් සිරිගේ නංගි පියුමිගේ මහත්තයා යුද්ධෙදි නැති වෙනවා මේ වෙද්දි පියුමි ගැබිනියා පියුමි තීරණය කරනවා තව විවාහයක් කරගන්න මේක ආරංචි වෙච්ච ගමේ කට්ටිය මේ පිළිබඳව ගම පුරාම කැලෑ පත්‍ර ගහනවා යථාර්ථයේ ඇත්තට සිදුවන සිද්ධිය මේකයි හැබැයි තාත්තා මේක වෙනම මානයකට වෙනමම ලෝකයකට ගෙනියනවා තාත්තා අඳින්නේ රජ්ජුමාලා කතා වස්තුව රජ්ජුමාලා තමාගේ ස්වාමි දියණිය නිසා අනේක විද වන්දන වද බන්ධන වලට ලක් වෙනවා අන්තිමට තමන්ගේ ජීවිතේ එපා වෙන තැනට රජ්ජුමාලාපත් වෙද්දි බුදුරජාණන් වහන්සේ ඇයට පිහිට වෙනවා කතාව ඇතුලේ තාත්තා රජ්ජුමාලාට සමාන කරන්නේ පියුමියද අර තමන්ට වද බන්ධන දීපු ගමේ අයව සමාන කරන්නේ අර ස්වාමි දියණියටද කතාව ඇතුලේ රජ්ජුමාලාටයි ස්වාමි දියණියටයි දෙන්නටම අවසානයේදී සරණක් ඕනේ වුණා පිහිටක් ඕනේ වුණා තාත්තා කියන්න හදන්නේ ගම්මුන්ටයි පියුමිටයි මේ දෙකොල්ලොන්ටම අන්තිමට පිහිටක් ඕනේ කියන එකද අන්තිමට අච්චර වද දුන්නත් රජ්ජුමාලා තමයි ගිහිල්ලා ඒ ස්වාමි දියණියට නිවන් මාර්ගය පෙන්වන්නේ බුදුන් සරණ යන්න මඟ පෙන්වන්නේ තාත්තා කියන්න හදන්නේ අන්තිමට ඒ ගම්මුන්ටත් සරණක් වෙන්නේ පිහිටක් වෙන්නේ කැලුම් සිල්ලගේ පවුල කියන එකද උත්තර දන්නේ තාත්තාම තමයි මොකද මේක තාත්තම් ගොඩනගපු ෆැන්ටසියා සබ්ලිමේෂන් උත්කර්ෂණය කියන්නේ මොකක්ද
සමහර වෙලාවට අපිට ඇති වෙන හැඟීම් ආවේග ඒ ආකාරයෙන්ම මුදා හැරීම එච්චර යෝග්‍ය නොවෙන්න පුළුවන්. ගැටලුකාරී වෙන්න පුළුවන්. සබ්ලිමේෂන් වලදී කරන්නේ මේ හැඟීම් ආවේග සමාජ හිතකාමී නැත්තම් වඩා පළදායි ක්‍රමවේදයකට උදාහරණයක්. උදාහරණයකට අපි ගමු. ඔබ යාළුවෙකු පිරිසක් එක්ක ඉන්නවා. ඒක යාළුවෙක් කියපු දෙයකට ඔබට සෑහෙන්න තරහ යනවා. අනිත් පැත්තට ඔබ ඒ තරහ ඌට ගහන්න ගිහිල්ලා පහර දෙන්න ගිහිල්ලා පිට කරනව වෙනුවට සමහර විට ඔබ ඒ ස්ථානෙන් ඉවත්ව ගියා නම් ගිහිල්ලා ඔබ වෙන යාළුවෙක්ට දුරකථන ඇමතුමක් ගත්තා නම් ඔබ ඒ ආවේගය වඩා පළදායි විදියකට මුදාහැරලා තියෙනවා. චිත්‍රත් ඒ වගේ තමන්ට එන දුක කනස්සල්ල කලකිරීම වගේ මේ වගේ ආවේග වඩා පළදායි විදියකට යොමු කරන්න පුළුවන් සබ්ලිමේෂන් වලට යොදා ගන්න පුළුවන් මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කැලුන්සි රෝය පන්සලේ මහනුනොත් ගමේ ගොඩක් අය පන්සලට අනේක අඩු කරයි කියලා. අයියේ කැලුන්සිගේ අම්මයි තාත්තා ගමේ උගේ රිද හොදුම නිසාද? පිස්සෝයි ගමේ උන්ට. ගම්මු ගොඩක් ගමේ ප්‍රධාන දායකයා වෙච්ච තාත්තගේ අදහසට පිටුපානවා විරුද්ධ වෙනවා. තාත්තට ලොකු ආවේගයක් ඇති වෙන්නේ නැති බුද්ධ ශාසනය තුළට පන්සල ඇතුළට කුලමල ගාව ගැනීම ගැන. හැබැයි මේ තරහව මේ ආවේගය තාත්තා කෑ ගහලා රණ්ඩු වෙලා පිට කරනවා වෙනුවට වඩා ඵලදායි ක්‍රමයක් හොයාගන්නවා පිට කරන්න. තාත්තා අඳින්නේ සෝපාක කතා පුවත. එදා කාගෙන්වත් සරණක් නැතුව පවුලෙන්වත් සරණක් නැතුව හිටිය සෝපාකව බාප්පා ගිහිල්ලා අමු සොහොනක මලමිනියක ගැට ගහලා එනවා සත්තුන්ට කන්න කියලා. සෝපාකව සාසනයට එකතු කරගද්දී බුදුහාමුදුරුව කිසිවක් හොයා බැලුවේ නැහැ. මනෝවිද්‍යාවේ මානුෂවාදී ප්‍රවේශය එහෙම නැත්නම් හියුමනිස්ටික් අප්‍රෝච් එක ඇතුලේ විශ්වාස කරනවා මිනිස කියන්නේ ස්වභාවයෙන්ම යහපත් කෙනෙක්. ඔහු නිරන්තරයෙන් සංවර්ධනය වෙන්න උත්සුක වෙනවා. ඔහුගේ අන්තිම අරමුණ වෙන්නේ තමන්ට වෙන්න පුළුවන් හොඳම කෙනා බවට. අපි කියනවා best version of yourself බවට පත් වෙන එක කියලා. මේ වෙලාවේදී ඔහු හිතන්න ගන්නවා මගේ ජීවිතයේ තේරුම මොකද්ද? ඇයි මං ජීවත් වෙන්නේ? පැවැත්ම ගැන, existence ගැන ඔහු ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. ජීවිතේ අරමුණ හොයන්න උත්සාහ කරනවා. හිතන්න බලන්න ඔබ සමහර වෙලාවට ඔබ ඉතාමත් ප්‍රිය කරන කලා නිර්මාණයක රස විඳින වෙලාවක ඔබ ඔබේ ජීවිතය ගැන අලුත් විදියකට ප්‍රශ්න කරන්න උත්සාහ කරන්න ඇති. ඉතින් නිර්මාණ කරන ඇති චිත්‍ර ඒ දිහට උදව් වෙනවා. චිත්‍ර හරහා අපේ ජීවිතයේ ගැඹුරු තැන් හොයාගෙන යන්න උදව් උපකාරී වෙනවා. ආරංචිනේ ගමගේ කාර්යය තමයි පෝස්ටර් ගහලා තියෙන්නේ. අපි ගියා පන්සලට. රටේ ඉඳලා මිනිහ කොළඹට ඇවිත් කියලා හිස් බඩම තනමල්විල පොලිසිය ඇවිල්ලා කැමරුලා ගෙදරට කියලා. ඒක ජරම හරි අයබා. මංගාවේ උඹට ලොක් කරේට කියන්න යන්ද? මොකද දරුව? මොකද කලබලේ? ජීවිතේ අරමුණ ගැන පැවැත්ම ගැන ගැඹුරු සංවාදවල යෙදෙන්න තාත්තා තමන් අඳින චිත්‍ර පාවිච්චි කරගන්නවා. ඒ සඳහා හෝ බෞද්ධ දර්ශනයක් ඇඳා ගන්නවා. මුළු කතාව පුරාවටම තාත්තා අඳින්නේ බෞද්ධ දර්ශනයේ විවිධ අවස්ථා. විටක නාලාගිරි දමනය, විටක රජ්ජුමාලා කතා පුවත, විටක සෝපාක කතා පුවත. මුළු ගමම විරුද්ධ වෙද්දී තාත්තා ලොකු හාමුදුරුවෝ එක්ක එකතු වෙලා කැලුම් සිරිව මහාන කරනවා. හැබැයි ගමුන් ඊට පස්සේ තාත්තට ලොකු හාමුදුරුවන්ට විරුද්ධ වෙනවා. ගම පුරාම කැලෑපත්තර අලවනවා. තාත්තා මේ සිද්ධියට මුහුණ දෙද්දී තාත්තා මතක් කරගන්නේ දීඝ කෝසල ජාතකය. තාත්තගේ යති නිර්මාණය වෙන්නේ වෛරයෙන් වෛරයෙන් නොසන්සිදේ කියලා. ඊට පස්සේ එක අවස්ථාවක අපි දකිනවා කැලුම් සිරිගේ අම්ම නැති වෙනවා. තාත්තට මතක් වෙන්නේ සතර පෙර නිමිති. තාත්තා ගැඹුරු සංවාදයක් ගොඩනගා ගන්නවා ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳව.
අදපි කතා කළේ ආර්ට් තෙරපි වල භාවිතාව වෙන සංකල්ප ගණනාවක් අතරින් අතලොස්සක් ගැන. අද වෙද්දි මනෝචිකිත්සක ක්‍රමවේද ඇතුලේ ආර්ට් චිත්‍ර තෙරපියුටික් ටූල් එකක් බවට පත් වෙනවා. සමහර වෙලාවට මේ සඳහා නැටුම්, රංගන, මූර්ති වගේ දේවලුත් එක්කසු කරගෙන තියෙනවා. ඒ හරහා විවිධ මානසික ගැටලු වලට, විවිධ මානසික රෝග වලට ප්‍රතිකාර කරන්න මනෝචිකිත්සකයින් කටයුතු කරනවා. සමහර විට ඔබටත් පුළුවන් වෙයි ඔබට දැනෙන ඔබට වද දෙන හැඟීම් ටික එළියට දාන්න, පිට කරන්න, චිත්‍ර භාවිතා කරන්න. ඔබ චිත්‍රකරණේ ප්‍රවීණයෙක් නොවෙන්න පුළුවන්. ඔබ අඳින චිත්‍රය ලෝක පූජිත චිත්‍රයක් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. හැබැයි ඔබට දැනෙන හැඟීම් ටික, ඔබට වද දෙන චිත්තවේග ටික පිට කරන්න ඔබට චිත්‍රයක් අඳින්න පුළුවන් නම් සමහර විට ඒක ප්‍රයෝජනවත් වේවි.